ප්‍රථමයෙන්ම අද දවස පුරාවට පැවතුණු විවාදයේදී නැගුණු ප්‍රශ්න කිරීම් සහ චෝදනා කීපයකට පිළිතුරු සපයලා අපේ ආයතන ගැනම සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් උදෑසනම අනුර කුමාර දිසානායක මැතිතුමා සඳහන් කරපු තුමා බොහොම අභූත චෝදනාවක් කෙරුවා. මේ රටේ මේ පවත්වාගෙන යන සියලුම ආයෝජන ව්‍යාපෘති පෞද්ගලිකව අපි තෝරපු නැත්තම් කප්පම් මුදල් හෝ කොමිස් මුදල් වලට යට වෙච්ච ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව නැත්තම් ලන්සු කැඳවීමකින් තොරව ආපු ආයෝජන කියන කාරණේ තුමා සඳහන් කරනවා. මම කනගාටු වෙනවා. ඉතාම අපහසු වර්ෂයක් 2023 කියන්නේ ඔබතුමා දන්නවා ආරම්භ වුණේ කොහොමද කියලා. අද අපි අගභාගයේ දක්වා පැමිණෙනකොට අපිට විදුලිය නැතුව ඉන්ධන නැතුව ආරම්භ කරපු වර්ෂයක්. හැබැයි අද වෙනකොට අපේ ආයෝජන මණ්ඩලයේ සය සිළුම නිලධාරීන්ට එය කරපු දැඩි කැපවීම තුලින් බිලියන 1.8ක US ඩොලර් ආයෝජන ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එයින් බිලියන 1.5ක්ම ඍජු විදේශ ආයෝජන. එතකොට එතුමා චෝදනා කරනවා නම් මේ සියල්ල අනීතික ඒ වගේම වෙන විදියකට අත යට ගනුදෙනු වලට ආපු ආයෝජන කියලා ඒ පිළිබඳව මගේ කනගාටුව සහ අප්‍රසාදය පළ කරන්නට අවශ්‍යයි. එතුමාට අමතක වෙලා තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ හිටියත් මේ ඉරිද වෙච්ච වැඩේ කියන්නේ ඩිබේට් එක ඉල්ලලා ගත්තේ ඒගොල්ලෝ. ඔව් බිස්නස් මිනිස්සුලා තියෙනවා. ඔව් එහෙමනම් ඩිබේට් එක ගෙන යාමේ අයිතියක් ඒගොල්ලන්ට තියෙනවා. මම කියනවා. විශේෂයෙන්ම එතුමාට අමතක වෙලා තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ මෙච්චර කාලයක් ඉඳලා ලන්සු කැඳවන නැත්නම් එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස් කැඳවන ව්‍යාපෘති තියෙනවා වගේම වර්ග 3ක් BOI යටතේ ගැසට් කරපු ඒ වගේම BOI ඇක්ට් එකක් තියෙනවා. ආයෝජන මණ්ඩලය යටතේ එන ව්‍යාපෘති වලට මම තුමා ලන්සු කැඳවන්නේ නැහැ. ඒවා ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ආපුවම මේ ප්‍රොපෝසල් එක ඇසස් කරලා ඒ ආයෝජනය කරන ක්‍රමවේදයක් තියෙනවා ආයෝජන මණ්ඩලය. ඒ ව්‍යාපෘතියේ මුදල් ස්ලැබ් එකක් තියෙනවා කැබිනට් යන්න අවශ්‍ය ඒවා තියෙනවා යන්න අවශ්‍ය නොවන ඒවා තියෙනවා. ඒ අනුව ඒවා ඇසස් කරලා බලලා ඒ ව්‍යාපෘති වලට අනුමැතිය දෙන ක්‍රමයක් මේ රටේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි SDP නැත්නම් Strategic Development Projects ක්‍රමෝපාය ව්‍යාපෘති නම් ව්‍යාපෘති වර්ගයක් තියෙනවා. ඒවා කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් එකේ අනුමැතිය යටතේ ඒ වගේම යම් යම් බදු සහන වගේ සහන ලැබෙන දේ. තුන්වෙනි ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ අපි පෝට් සිටි මොඩල් එක ඔෆ්ෂෝ මොඩල් එකක්. ඒකේ දැන් නීති අපි සම්පාදනය කරලා අවසානයි. පෝට් සිටි කමිෂන් එක තියෙනවා. ඒ කොමිෂමේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති තියෙනවා. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමා හිතනවා ඇති ලන්සු කැඳවලා ආයෝජන ගෙන්න ගන්න. එහෙනම් ඉතින් ඒ ලෝකේ ඉතාම ආයෝජන වලට ආකර්ෂණීයම එකම රට ලංකාව වෙන්න ඕන. අද මේ සභාවෙම කතා වෙනවා විදුලි බිල වැඩි, වැට් එක දැන් වැඩි කරනවා, නොයෙකුත් දේවල්. එතකොට මේ වගේ තැනක ලන්සු කැඳවපුවම කවුද ආයෝජනය කරන්නේ? එහෙම එන්නේ නැහැ. මේ ආයෝජකින් ඉතාම අපහසුයෙන් කැඳව ගන්නවා වගේම එයව ගිවිසුම් ගත කර ගැනීමේ තත්ත්වයට ගෙන යෑම පවා අපහසු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද මේ වැට් එක ගැනත් දිගින් දිගට කතා කරමු. වැට් එක අපි සිළු දිනා දන්නවා මහජන නියෝජිතයෝ හැටියට අපි කිසි කෙනෙක් ජනතාව පිටි මත බදු පැනවීමට අපි කවුරුත් කැමති නැහැ. හැබැයි අපි අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නැත්නම් IMF ප්‍රෝග්‍රෑම් එකකට බැඳිලා ඉන්නවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා කොටස් වශයෙන් අපි ගත යුතු ක්‍රියාමාර්ග. මේ වැට් එකත් පැහැදිලිව ඒකේ ක්‍රියාමාර්ගය කවුරුත් නැහැ කිව්වත් අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන අය මේකේ හොඳ සහ නරක තියෙනවා. දැන් ඔබතුමා දැනගත්තොත් අපි දැන් බිලියන 1.8කට අසං කළා තිබුණත් මේක ඔක්කොම අසං කළා තියෙන්නේ අපි පහුගිය අවුරුද්දේ මැදට පස්සේ දෙවනි කාර්තුවේ. මුල් කාර්තුවේ මොකක්වත් අසං කළේ මොකක්ද? ඒකට හේතුව IMF ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වුණාම තමයි විශ්වාසය ගොඩ නැගුණේ ආයෝජකින්ගේ. ආපහු මේ ආර්ථිකය වැටෙන්නේ නැහැ. මේ ආර්ථිකය ගොඩ නැගේ. ඒ නිසා මේ රටේ ආයෝජනය කෙරුවට කමක් නැහැ කියන මතය උඩ තමයි මේ ආයෝජන අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව තමයි සිනෝපෙක් ආවේ. ඒ තමයි RM පාක්ස් කියන ෂෙල් එක. ඔය කිව්වට ඒවා වටින්නේ නැහැ කියලා මෙතුමාලා කිව්ව විදිහට අපේ ආර්ථිකයේ තිබුණු තත්ත්වය හරියට LC ක් අරගන්න ඩොලර් නැතුව ඒ කාලේදී සිනෝපෙක් එකේ පෙට්‍රල් සෙට් එක ආපුවම අපට US ඩොලර් මිලියන 124ක් එතනින් ඇවිල්ලා තියෙනවා. එතන මේ RM පාක්ස් අස්සම් කරපුවම US ඩොලර් මිලියන 110ක් එතුමාට ඒක පොඩි ඇති. එතුමාලගේ පක්ෂේ සමහරක් විතර account එක ඊට වැඩිය තියෙන්න පුළුවන් ගණන් හදලා බලපුවාම. නමුත් මේ කුඩා ආයෝජන පවා එකතු කරලා තමයි
mudah lah mati anjing, ada ayudan mana laba lagi boleh kevecce dollar billion eka, abis bawa lagi, illah ada dollar billion eka ida semata tak kuat, villa mama hitan orang meja was dekat tuh nih, orang orang tahu kipra kapi asang keruot, aniwar mana dollar billion a deki, illah ke, abis sempurna keragaman ya, kipi itu kore eka, ita ama naraka wasaraka, ayujak ini hita kami noena wasaraka, illah ke deguna kiri me, gawurawa tiap illah ada orang itu himi view tuh, yanit Anit pasnya itu luwa aprasadi apa himi menua lagi. Saya ega urwet, ya itu mau pilih nama anda kemati. Bisa sih, amatian sih hadiah dekat sama, mama istuti bandar ini none. Bisa sih sini pilih bandar wat, tapi jagat pusuk kuar metumat, tawat none ikut codena. Mea itu nih pilih bandar langka sini sama agama pilih bandar wat, elakarun lah. Meka api aragan ita mau sulukalai benne. Mesiulu mau codena pilih bandar api pariksan pawat tono. Memang orang amatian sih, begina na kanda ama inne